අසංගත රෑ පුරා නිින්දක් ගියේ නැත. ඔවුන්නේ මහා අසරණකමකින් පුදුමාකාර ලෙස දුක් විඳිමිනි. හෙට අනිද්දාට තමගේ ජීවිතේ මීටත් වඩා දුක් විඳින්නට එන කාලයක් එන බව ඔහු දැනුණේ. එදාට මේ ජීවිතේ දරාගන්නේ කිසිද ඔහු පවා දැනුණේ නැත. කලින් හිතාගෙන උන්නේ අම්මා සමග කතා කරන්නට. එහෙත් පසුගිය දවස්වල වූ දේවල් වල හැටියට ඇය සමග මේ ගැන කොහොමඩොත් කතා කළ නොහැක. දෛවයේ තමාව හිරකලේ වචනයක්වත් කතා කරන්නට බැරි ලෙසිනි. හර්ෂණී තම ජීවිතයට පෙරටාත් වලා දැන් ලංවන්නට උත්සාහ දරයි. ඒ සමීපත්වයේ හදවතට පුදුමාකාර වදේකි. එහෙත් ඒ ලංවීම ප්‍රතික්ෂේප කරන්නට බැරි තරමට කරුණු සිදුවී අවසානයේ. ඡායාගේ මුහුණ ඔහුට දසදින්ම පෙනෙන්නට විය. ඒ තරම් අසරණ කෙල්ලෙක්ව අරතරන් දුකකට කොහොම ඇද දාන්නද ඔහුට තීරෙන්නේ නැත. රණතුංග මහත්මිය අසංගගේ කාමරයට ආවේ ඔහු දැස් පියාගෙන කල්පනා කරමින් සිටියේ. ඔහුන්නේ නිදි වර්ජිතව බව රණතුංග මහත්මියට තේරුණි. මෙසේ නොනිදා හිතන්නට දෙයක් ඔහුට ඇද්ද ඇය කල්පනා කළාය. පුතා අම්මාගේ හඬින් අසංග ගැස්සී දිනෙත් ඇරියේ. අසංගගේ දිනෙත්වල වූ දුක්බර බව රණතුංග මහත්මියගේ පපු උණු කර දැම්මේ. ඇයි පුතා හිසරදේද? නෑ අම්මා නිකං. අසංග කිව්වේ හිඟන්නේ කුමිනි. ඔයා ඉන්නේ ප්‍රශ්නකින් වගේනේ. ඇයි මේ? තමා ඉන්නේ සෙමසි ප්‍රශ්නකින් නොව තමාගේ ජීවිතයට සම්බන්ධ ප්‍රශ්නකින් බව අම්මාට කියන්නට හැකි නම් යයි අසංගට සිතුනේ. එහෙම නෑ අම්මා. කියන්න මොකද්ද ප්‍රශ්නේ? අනතුංග මහත්මිය ඇසී අසංගගේ දිනෙත් දෙසම බලාය. අසංග එහෙමම ඇය දෙස බලා උන්නේ. තම් පුතාගේ ඇස්සලෝ දුක්පර බව මොහොතකට ඇයව අවුලවා දැම්මේ. මං අම්මේ කියන්න පුතා. මං හෂිව ඉතින් බඳින්න මොනද? අසංග පුදුමාකාර අමාරුවකින් අසීරුවකින් ඒ ප්‍රශ්නේ ඇසුවේ. රණතුංග මහත්මිය දිග සුසුමක් හෙළුවාය. ඇයි පුතේ එහෙම කියන්නේ? මට දැන්මම අම්මේ. රණතුංග මහත්මිය සෑහෙන වෙලාවක් යනතුරු කතා කළේ නැත. ඔයා කවුරු හරි ළමයෙක්ට ආදරය කරනවද? රණතුංග මහත්මිය ඇසුවේ අසංග දෙස බලා නොයි. අසංග ඊට පිළිතුරු දෙන්නට සෑහෙන වෙලාවක් ගත්තේය. කියන්න පුතා. ඇයි අලිත් වරක් ඒ ඇසුවාය? ඔව් අම්මේ. ගුණාටුවක් වෙන සුසුමක් රණතුංග මහත්මියගේ පොපින් නික්මිනි. ඇය ඇස්වලින් මතුව කඳුළු පිසිඳා ගත්තේ දිනෙත්තල පැළඳි උපස්සිවල ගලවාය. මං ඔයාට දොස් කියන්නේ. ඒ තේ ළමයට තවත් දුක් නොදී දැන්මම අයින් වෙන්න. ඒත් අම්මේ මුකුත් කියන්නේ බපුතා. මේ ආත්මේ ඔයාලට එකතු වෙන්න බෑ. මං අහන්නේ ඒ ළමයා කවුද කියලා. කවුරුණත් ඒ දරුවා පව්. ඔව් හරියට පව්. අසංග සිතින් කීවේ. මං ඔයාට හැම සැපම්ම දෙන්න දුක් විඳා. ඒත් පුතේ මේක බෑ. කොහෙත්ම බෑ. හිත අදාගන්න. ජීවිතේ ඒ වගේ දේවල් කරන්න වෙනවා. ඒත් ඒක කොහොමද අම්මේ කරන්නේ? මං එයාට මා මේ ප්‍රශ්නේ දසන්න කරන්නේ බාපුතා. මං මෙහෙම ප්‍රශ්නයකට මූණ දෙන්න දන්නේ නැහැ. අනතුංග මහත්මිය කිව්වේ දුක්බර හන්නේ. ඇයි ඒ ළමයට හර්ෂණී ගැන කිව්වේ නැත්තේ? කිව්වා. එයා මොනවද කියන්නේ? එයා කොහොම හරි හිත අදාගන්නම් කිව්වා. ඒත් ඒ කෙල්ල මැරෙයි. අසංග කීවේ දුකින් මිරිගේ ගියා හඬිනි. රණතුංග මහත්මිය සෑහෙන වෙලාවක් අසංගගේ හිස පිරිමැද්දාය. කවුරුණත් හොඳ දරුවෙක් වෙන්නේ නැති. ඒ ළමයටත් හිත හදාගන්න ඉඩ දෙන්න. හැමෝගෙම ජීවිතවල එහෙම දේවල් වෙනවා. නොවෙනවා නෙමෙයි. ඒත් පස්සේ කාලෙකදී ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙනවා. ජීවිතය හැටි එහෙමයි. ඔයාගේ තාත්තා නැති වෙද්දී මම බැංකුවකටත් ගිහින් වැඩක් කරන්න දන්නේ නැහැ. ඒත් මම ජීවිතේට පුරුදු වුණා. පිටකොටුවේ කඩවල් අස්සේ රිංගගෙන ගියා. ඇයි ඔයා හින්දා අපි මේ දුක බෙදාගමු. මන් තේ එකක් හදලා ගෙනත් දෙන්නද? අසංග කිසිවක් නොකිය දැස් පියාගත්තේ. රණතුංග මහත්මිය සෑහෙන වෙලාවක් අසංග දෙස බලා උන්නායි. කොල්ලා පහුවේ ඇයට සිතුණි. ඡායා පාන්දරම රණතුංග මහත්මියට කතා කළේ අද මදක් ප්‍රමාද වෙන බව දැනුම් දෙන්නට. කළුතර බෝධියට යන නිසා එද්දී ටිකක් දවල් වෙන බව ඇයට කිය යුතුවේ. එසේ නොකිය නිවාඩුවක් ගන්නට කෙල්ලට හිතන්නේ නැත. ඡායා එමුතුම ගත්තේ කළුතර බෝධිය ළඟම වූ දුර්ගදන කුටියකෙනි. මේ වෙලාවේ ඇය උන්නේ ගෙදරේ. ඒ නිසා ඡායා එමුතුම ගත්තේ නිවසට. මැඩම් මං ඡායා. ඡායා කතා කළේ පවා වෙනස් හඬගිනි. ඇයි දරු හදිස්සියද මේ පාන්දර? යේසු ආකාරයට ඡායාගේ පොබු ඔනුයේ. ඒ කවදත් එහෙමයි. නෑ මැඩම් මේ බෝධි පූජාවත් තියන්න කළුතර බෝධීට ආවා. ටිකක් පරක් වෙනවා කියන්න කතා කළේ. අනේ ඇයි දරු බෝධි පූජා කියන්නේ? බෝධි පූජා තියන්නේ ඇයිදයි කෙසේ කියන්නද? නිකම් මැඩම් මට කියන්නද? ඔයාට කරදර ඇති. කරදරයක් තියෙනවා නම් මට කියන්න. මම පුළුවන් විදියට උදව් කරන්න. මේ කරදරයට ඔයාට මොනවත් කරන්න බෑ. කරන්න පුළුවන් වුණත් කරන්න බෑ. ඡායා කීවේ සිදිනේ.
දවසක මාත් එක්කත් යන් පුතේ බෝධි පූජාවත් යන අනතුක මහත්මිය කියද්දි ඡායට පුදුම සිතුනි. කාටද මැඩම්? කාටද ඉතින් වස්සේ ඔයාලගේ සර්ට මිස? ඇයි කිව්වේ දීග සුසුමක් හෙළමිනි. ඇයි මැඩම් සර්ට ඡාය ඇසුවේ චකිතේනේ. අනේ තේරෙන්නේ නැහැ දරුවෝ. පේන්නේ නැද්ද මේ දවස්වල මූණ? දැක්කම් පොපෝ පිච්චෙනවා. ඡායට ඉහිලුම් නැතිවේ. ඔහු දැන් දුක් විඳින බව සියල්ලම දනී. ඊයේ රැට කෑවෙත් නැහැ. अभी बोधि पूजा सर तीय मैडम चाय दिन तेरी कंदुला पीटी अतली पिस्ता करता है या मेम दुखी बलंगना बैने धरव मटद बै चाया सिथिंग है ना तीयला इनको हाई मैडम बुद्ध सरना पुते चाया दुर्गतने तबा दुर्गतन कुटीटी मोहता कंदुल पिसदा करता है चाया अम्मा लता लंगट आवे दिन पिसदमी ऐ पुते मैडम कथा कले ඉතින් අඩන්නේ සර් කන්නේ බොන්නේවත් නැලු මැඩම් කියනවා සර්ටත් බෝධි පූජාවක් තියන්න ඕනලු පద్මාවත් ලතාවත් කිසාවක් කිවි නැත තිදිනාම කලුතර බෝධි මළුවට පිවිසේ නිහිඩව මේ පద్මා පාන්දරම් බෝධි පූජාවට කිරිපිඩු පිස්සාය කිල්ලගේ අතින්ම ඒ බෝධියට පූජා කළ යුතුය හිතන් ඉන්න දෙයක් එහෙමම ඉෂ්ට කරන්න කියලා හිතාගෙන මේව පූජා කරන්න පద్මා කුඩා මෙටි භාජනවල දැමූ කිරිපිඩු ඡායා අතර දුන්නේ එසේ කියයි चाया किरीबीड पूजा कले कागेन वनो ओगेनम सीताय लता ऐसलमी उन्नाय या दुखिंदी ने मन साके किरीबीड पूजा कर वेद अवसानी चाया कीवे एविलिन सिदिनी वह दुखिंदी ने या निशानी नांगी मांगवागे निमे आके या टेम दुखिंदला पुरुद ने दें ओवा हिता ने तो सैंसी में मेघ करान चाया पेन कलर रेगिन वटा हाथ गिया अंडमी मेनी पपुआ खेड़ी खेड़ी इन सया कैट देने මට සතුටක් දෙන්න බැරි නම් යාටවත් දුකන් නුදී ඉන්න. ඇයි බෝධීට අධිගෘහිත දේවි දේවතාවුන් වහන්සේලාගෙන් ඉල්ලුවේ ඒ? ඇයි නුකා නොබී ඉන්නේ? ඒ දුකත් මට දෙන්නද? ඡාය අසංකකින් ඇස්සේ කාර්යාලයට ආපසුවේ. රණදුංග මහත්මිය පහතර ගොස් උන් මොහොතේ ඇය තප්පරයකට ඔහු ළඟට ගියාය. මං කිරිපත් ගිනව ලුණුමිස් එක්ක. උදේ බෝධි පූජාවට හැදුවනේ. දෙවියෝ අපි දිහා බලන්නේ නැහැ බබා. බලයි රත්තරන්. මං අම්මට කිව්වා. ඡායාගේ පොපුව පැත්තක සිට ඇවිලගෙන ගියේ මොකද්ද මං කෙනෙක්ට ආදරය කරනවා කියලා අනේ දේනේ එතකොට මම කොහොමද කවුද කියලා මං කිව්වේ නෑ බබා ඒත් ඇයි එහෙම අම්මා හරියට දුක් වුණා අන්තිමට කිව්වා ඒක අත්හරින්න කියලා නේද අසංග කිසිවක් කිව්වේ නැත ඡායා දිග සුසුමක් හෙළුවාය ඇයි නිහිරම ගස් උහුට බෙදාගෙන ආ කිරිබත් මුල දෝතිම උහුට දුන්නාය කන්න නොකා ඉන්න එපා කඳුලක් වැටිනි බබා කනවද අපි වින් වින් නෑ බබා දැන් කන්නකෝ මං තේ ටිකක් හදලා ගේන්න ඇය එසේ කිය හැරුණාය හර්ෂණී කාර්යාලයට ආවේ ඉනුත් ටික වෙලාවකට පසුය ඇය ආ හැටියෙම ගියේ කාලඟට වන්නෝ ඡාය ළඟට හර්ෂණී ඡායාගේ මේසයට එද්දී ඡාය නැගිටේ වෙවුලමින් මිනි මිස් හර්ෂණී ඡායා හා සිනාසුනාය අසංග කාමරේ සිට බලා උනේ නිහිඩොය වාගේ නම් මොකද්ද කිව්වේ මං ඡායා මිස් ඡායා කිවේ උකරින් මිනි ඡායා මට පොඩි වැඩක් කරනවද කරන්නම් මිස් මෙන්න මේ බ්ලවුස් එකට මට හොඳ ලෙගින්ස් එකක් තෝරන් එනවද ඩාක් කළා නම් ගොඩක් හොඳයි මට මේ ප්‍රසන් ලැබිච් එකක් කෙල්ලගේ පපුව උණුවේ මං තෝරන්නම් මිස් ඡායා බ්ලවුස් එක අතර රැගෙන නැගිට්ටාය ලස්සන බ්ලවුස් එකකි එවැනි බ්ලවුස් වලට අධිවේදයන් අඳින්නේ ලෙසින්ස් නමින් හඳුන්වන දනින්ස ළඟට වන්නට මැසු ඇඟට දදව කලසමකි ඡායා හර්ෂණී දුන් බ්ලවුස් එක රැගෙන කාර්යාල කාමරෙන් පිට වෙද්දී ඇයි නිකමට මේ අසංගගේ කාමරයේ දෙස බැලුවාය. හර්ෂණී උන්නේ අසංගගේ පුටු අද්දරමේ. ආනේ ලස්සන බ්ලවුස් එකක්. නිලංකායේ දකිද්දීම අතරගෙන හැඩ බැලුවාය. හර්ෂණී මිස්ගේ මේක ඇයි කිලි උඹ අරගෙන යන්නේ? නිලංකා ඇසේ පුදුමයිනේ. ඡායා සියල්ල කීවාය. පුදුමයි. මිස් ගොඩක් වෙනස් වෙලා. ඡායා සෑහෙන වෙලාව නිලංකා ළඟ නතර වී උන්නාය. समार विट मिस हों वाइफ किनेक्वी ऐ पहाड़ गिये हेम किया गिने नीलंका दुप्पत केल्ले अने दिस दुखें बला उन्ना है चाया पहाड़ को सीनाडी पहाड़ दाया तुला हर्षिनी की ब्लाउज से कट गेले पेन लसन लेसिंस कलिसम देगा तोरा गत्ता है एका कबोक गल पाटे अनेक तंद तेमिली पाटे ऐट ए देखम लसन है हर्षिनी उन्नी असंग की कामर है करंड दयाक नेत ऐ हेमम होगी कामरेट गया है चाया होगी कामरेट गिये ओग दिशा नोबला है ආ තීරෝද ඡායා හර්ෂණී ඇසේ මෘදු හඬිනි ඕ මිස් මේ ලෙගින්ස් දෙකම යනවා මේකට
අර්ශනය ඇගෙන බ්ලවස් එක අසංකගේ මේසේ උඩ තබා ඡායාතේරු ලෙසින්ස් කලිසම් දෙකද ඊට තබා බැලුවාය. දෙකම යනවා නේද ඡායා? ඔව් මිස්, මේ ඩාර්ක් බ්‍රවුන් එක ගොඩක් යනවා. උදේකට වගේ ඩාර්ක් ඔරෙන්ජ් එකත් හොඳයි. තෑන්ක්ස් ඡායා, ඔයා හොඳට මැච් කරලා. තෑන්ක් යූ. මං දෙකම ගන්නද? හර්ෂිනී ඇස්සේ අසංක දෙස වෘතල්ලෙ සිනාසීය. ගන්න හර්ෂි, අසංක අහක බලාගෙන කීවේ. ඉන්න මිස්, මං බෑග් එකකට දාලා ගේන්නම්. ඡායා මොහොතකට හර්ෂිනී දෙස බැලුවාය. ඒ ඇස්වල තිබෙන්නේ කොතරම් සතුටක්ද? ඒ සතුට නැති කළ හැකිද? ඔහු හිමි කරගන්න තෘෂ්ණාවෙන් දැවෙන හදවතට දැන් කුමක් කියන්නද? එකම ආදරයක් ගැන දෙදෙනෙකුට සීන දකින්නට නොහැක. කවුරු හෝ ආදරයේ කටුක පරාජය විඳගත යුතුය. එකිනෙක හෝ ජීවිතයේ සතුට වෙනුවෙන් අනිකාගේ අමීරි දුක බාරගත යුතුය. ඒ අමීරි කටුක පරාජය බාරගත යුත්තේ තමා බව ඡායා දනි. ඔහුගෙන් ලෝභගමින් පෙළුණු හදවතට දේවගක් කියන්නේ කෙසේද? ඡායා ඇඳුම් ටික බෑග් එක දමාගෙන හර්ෂිනී වෙත ගියේ දිනදෙර ඉනු කඳුලක් පිස ගනිමිනි. මේ ජීවිතයේ උදාවන කටුකම දවස් දැන් උදාවෙගෙන එන බව ඇයට ඉවෙන්මින් දැන් දැනුනි. ආ මිස්, ඡායා බෑගේ දෝතිම ඇයට දුන්නාය. මේ දෛවී තමාගේ ජීවිතයට ඉදිරියට ගෙන දෛවෝපගතම ගෑනු දෙදෙනා දෙස අසංක බලා වුණේ අසරණවේ. තෑන්ක්ස් ඡායා. මිස්ටර් මොනාරි බොන්න ගේන්නද? ඈසුයි දුක තෙරපාගත් හඬිනි. ඔයාගේ එදා තේක නම් මරු. මං තේ බොන්න ආසම නෑ. ඒත් එදා තේක බීලා තේ බොන්න ආස හිතුණා. එකක් බොමුද? ඡායා අසරණව සිනාසුනායි. මේ ජීවිතය නොවේද ඇයට සිතුනි. ඇයටත් ඇත්තේ තමාගෙන් වැනි ලේමස් නහර වලින් හැදුණු පපුවක් නොවේද? මං හඳන් එන්නම් මිස්. ඡායා නැද සර්ෂණි මොහොත බලා උන්නාය. ඉස්සර මං හිතුවේ ඡායා තර කලින් හිටපු අය වගේ පිස්සු කේස් එකක් කියලා. මේ ළමයා නම් හරි හොඳයි. හර්ෂිනී කීවේ අසංග දෙස බලායි. මේ ජීවිතේ හොඳක් කියන අහන්න කැමැතිම කෙනාගෙන හොඳක් කියද්දී අද ඌට වචනයක්වත් කතා කරගත නොහැක. අසංකය, මං හරි ආසයි ඉන්දියන් මොන හරි දවල්ට කන්න. ඇයි කීවේ හුරුතල් හඳිනි. හෂීට මොනවද කන්න ආස? මසාලා තෝසේ. ගොඩක් ඉස්සර අපි කොහෙද ගිහින් කෑවා මතකද? එදාට පස්සේ කාලා නැහැ. මං ගෙනත් දෙන්නම් හෂි. හර්ෂිනී අසංග දෙස බලා වුණේ උතුරායන තරම් ආදරයෙන්. ඒ දැසල වැල්ම පවා අසංග දරාගත්තේ අමාරු වෙනි. ලෝකෙම නිවි සැන්සිල්ලි ආදරය කරද්දී තමාට දුක් විඳින්නට වූ ආයයි අසංකර සිතුනේ. අද මාව එක්ක යන්න. හර්ෂිනී කියේ මේසෙ මත තිබූ අසංකගේ සුරත මත වමත තබාය. ඔහුගේ අත සීතලව තිබුණි. දවල් වැඩ වැඩි හෂි, මං රැට අරන් ඉන්නම්. අරන් ඉන්න එපා, රැට ඩිනර් එක්ක යන්න. මං ලෑස්තිලා ඉන්නද? හා, අසංක කිවේ දිග සුසුමක් එලාය. ජීවිතය දැන් සිරගතව අවසාන බවක් ඔහුට දැනුනි. ඡායා තේ දෙකම රැගෙන ආවාය. ඇයි මුලින්ම පිළිගැන්වේ හර්ෂණීට. හොඳ ඉඟුරු සුඳයි ඡායා. හර්ෂණී තේක ගනිමින් කීවාය. විලාවක ඡායාගෙන් අහගන්න ඕන රහට ඉඟුරු තේ හදන විදිය. අසංකයිට ඉතින් ඡායාගේ තේක ඉස්තරම්නි. ඡායාටත් අසංකටත් එකිනෙකා දෙස බැලිනි. මට කරන්න දෙයක් නෑ අසංක. මේ අපේ දෛවේ. ඡායාගේ දින තුළ තිබුණේ එවැනි කතාවක. ඡායා තේදී ඔවුන්ට නිදාසේ කාර්යාලයේ කතා කරන්නදී පිටතට ආවාය. ඉස්සර මේ කාමරෙන් පිටතට ආවේ ඇගේ අණ නිසාය. මේ ටිකක් එලින් ඉන්නවද? හර්ෂිනී දිනක් තමාට කීවවරු ඡායාට සිහිවියේ. ඒත් අද තමා ඔවුන්ට කතා කරන්නදී පිටතට එන්නේ ඇය අණ කළ නිසා නොවේ, දෛවී බලපෑම නිසාය. පුදුම ආදරයකින් කතා කරන්නේ, මට පුදුමයි. බැන්නා මීට වඩා සෙනෙසීමයි නිලංකා. පිටතර ආ ඡායා කිවී සාරිපටින් දැස් පිසදමමනි. කියා ගන්නට දෙයක් නොමැතිව නිලංකා ඡායාගේ අතින් අල්ලා ගත්තාය. අයිස් කුටියක් මෙන් ඒ ඇත දැන් සීතලය. ඡායා, ඡායා දුර්ගතිනේ ඔසවාගෙන ඔහේ අංකෙ බුවයි. කාටද කෝල් කරන්නේ? මං දැන් කාට කෝල් කරන්නද නිලංක? පැයක් පමණ වෙලා පපුයි හිර කරගෙන උන් ඇඬුම් පිටවිය. අනේ කෙල්ලි, මෙහෙම හරකි වගේ අනන්න එපා. මැඩමුත් දැන් එයි. ඡායා එහෙම වොෂ්රූම් එකට ගොස් මුහුණ පිසදා ගත්තාය. තෙත කඳුළු පුයර වලින් ස්පැසීම සිතනා තරම් පහසු නැත. චුට්ටක් ඉවසල ඉඳපන් කෙල්ලි. එහෙම හාස්කමක් වෙන්නේ නැහැ නිලංක. ඒත් මේක මෙහෙම වෙන්නේ නැහැ ඡායා, මට හිතෙනවා. ඡායා නිලංකා දෙස බැලුවේ බලාපොරොත්තු සහගත දෙනෙතිනි. ආදරවන්තින් එහෙමයි. ආදරය දුක් දී ගැලිමින් යද්දී ඒක වචනයක් හෝ එල්ලෙති. එවැනි සැනසිදායක වදනක වටිනාකම දන්නේ ආදරය වෙනුවෙන් පරතරටම දුක් විඳින හදවත්ය. ඔබට සර්ව නැති වෙයි කියලා කොහොම හිතන්නද? මටත් හිතන්න බෑ නිලංක. චුට්ටක් ඔය දුක දරාගෙන මේ වැඩ ටික කරගෙන ඉඳපන්. දුකයි කියලා හරකි වගේ අඬලම් බෑ ඡායා. මං හිතලා අඬනවා නෙවෙයි නිලංක. මං දන්නවා. ඒත් කෙල්ලේ අඬන්න අඬන්න තවත් වැටෙනවා. නිලංකා කියන්නේද ඇත්තයි ඡායාට සිතුනි. කෙල්ලේ
ඡායා කරමින් උන් වැඩින් දිනෙත් නොගිනිම හෝමීටි තෙබුවයි මේ යහපංකෝ ඊළඟා කියේ ඡායට ගසාය ඇයි බඩ හර්ෂිනි මිස් ගැන මොනවත් හිතෙන්නේ නැද්ද ඒ කිවි එයා හරියට වෙනස් වෙලානේ ඔව් පුදුම හිතෙන වෙනස මට නම් අදා ගන්නවත් බෑ ළඟකට ඉඳලා තමයි එහෙම වෙන්න බෑ ඇයි එයාට එහෙම වෙනස් වෙන්න බෑ ඡායා ආදරයට මොනවද නිලංග කරන්න බැරි නිලංග සිනස්සුනයි කිල්ල වෙලාවකට මෝඩේ ලෝකේ ඉන්න හැම කෙල්ලෙම උඹ වගේ නෑ කෙල්ලේ ඒත් එයා වගේ කෙනෙක්ව ලබා ගන්න උඹ හිතනවා සර්වණියන් හර්ෂිනි මිස් ඒ තරම් ලොකු පරිත්‍යාගයක් කරයි කියලා මං එයා නම් මාත් කරනවා ඒත් මේක ලොකු කපිටකමක් කෙල්ලේ මට එහෙම හිතෙනවා ඡායා දිගසසුමක් කෙළුවාය එහෙම නොවෙන්නත් පුළුවන් නිලංග වෙන්නත් පුළුවන් ඒක තමයි කිවි ටිකක් ඉවසපන් කියලා ටිකක් මං වෙන ඉදින් මොනවා කරන්නද බෝධි පූජා තීතිය දේවාල වලට බාර වෙවි ඉවසනවා මිස නිදි නිලංකා නිලංකා කෙල්ලගේ හිසත ගැවි ඊට කිව්වේ නැහැ කී දෙයක් නෝ නිසායි ඒ සමගම වින් කාර්යාල කාමරේ දොර ඇරිනි හර්ෂිනි ආවේ දිග සිනාවක් මුව මත ඇඳගෙන යන්නම් බායි හර්ෂිනි යුවතියන් දෙදෙනා දෙසම් බලා කීවාය ඡායා උන් පුටුවෙන් නැගිටි ඇයහා අසම ලෙස සිනාසුනායි මොකද්ද ලොකු මාවෑමක් තියනවා කෙල්ලී උඹට තේරෙන්නේ නැහැ ඡායා එහෙම දෙයක් තේරුම් ගන්න තරම්වත් මට හිතේ එකලාසයක් නැහැ නිලංකා එහෙම වෙන්නේ නැති ඡායා දිගසසුමක් කියලා කීවාය ඇයි කාර්යාලයේ ඇතුළට ගිය හර්ෂිනිය කොස් සෑහෙන වෙලාවකට පසුය ඇයි කාර්යාලයේ දොර රිද්දීම අසංගතස බැලුවාය ඊටත් පසු හිසින් කතා කළාය ඡායා ගී බිම්බ බලාගෙන ඔහුගේ මේසේ ළඟටම ආවා ඡායා හිස එසෙව්වේ නැත මං හරියට හිතනවා බබා මම දන්නවා ගොඩක් හිතන්න එපා සමහර විට වැඩක් නැති වෙයි ඡායා කිවි අසීරුවෙන් නොහඬා ඉඳේ ඒ යුදෙවිට කළ හැක ලොකු දෙයක් වෙයි එක විටම අසංක කීවේ ඇයි මාව බය කරන්නේ මං ඔයාව බය කරන්නේ නැහැ බබා මම මගේ දෛවයට බය වෙලා ඉන්නේ මං ගැන හිතන්න එපා එහෙනම් මට හිතක් මොකටද ඡායා හිසෙසවි තුනිය සිනාව සහිත වේ මේ තරම් දුකකදීව දෙවන් ආදර බහකට හදවත ඉපිලියයි ඇයි ආ එහෙම හොඳ වෙලා ඡායා ඇසේ තුනිය සිනාව සමගේ හොඳ ගෑණියිට නරක් වෙන්න බෑ නරක් ගෑණියිට හොඳ වෙන්නත් බෑ අසංක ඡායාගේ දිනෙත් දෙසම් බලා කීවේ එතකොට මං එයාව තේරුම් ගන්න යන්නේ නැහෙනි බබා ඡායා මෝත නීඬ වුණායි තේරුම් ගන්න යන්නත් එපා ඇයි කිවේ ඉපමණකේ රන්තරුවේගේ ෆයිල් ටික මට දෙන්න මේ අට ලාච්චේ ඡායාගේ දෙපා අතර බිම ඇන තබා ගත්තේ තොල්පඩ ගද කරගෙන සිනාසෙමිනි ඇයි ෆයිල් එක ගෙන නැගිටින්නේ නැත එහෙම මෝගේ දනකට හිස දබාගෙන මෝතක් වුණායි මට මෙච්චරයි ඕන මේ කකුල් දෙක ගාව වැඩිලා ඉන්නේ ඡායා කිවේ ඔහුගේ දන තුන් හතර වතාව සිප ගනිමිනි අසංග අසරණ ඇගේ හිස අත ගෑවේ